समहार विलावट पिट सफल
ඒත්තේ බුදු හිමි දැක ගන්නට බණපදයක් අහගන්නට අවස්ථාවක් නැතුව ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවියන තමත් කල්පයක ඇවෑමෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පුළුවන් ඒ බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙලා ධර්මයේ නැමැති දඬුවයට පහන් දැල්වලා ලලුව ආලෝකමත් කරනකොට අපි අස්කම් නැති කයක් නැති අරූපී බඹතලයේ ඉපදිලා බුදුහාමුදුරුව දැක ගන්න බණපදයක් අහගන්න විදිහක් නැහැ ඒ වතාවෙත් අපට ඒ බුදු හිමි දැර්සමය අහිමි වී ගියා තවත් සමහර වෙලාවක අපි මිනිස් ලොවම ඉපදිලා ඒ බුදුහාමුදුරුව ඒ වෙනකොට ලෝකෙ පහළ වෙලා නැහැ අබුද්ධ උත්පාද කාලය ඒ ලැබිච්ච මිනිස් ජීවිතයේ අපට බුදු හිමේ දර්ශනයෙන් ලෝතුරු මග හඳුනගන්නට නොලැබී ගියා නැවත කල්පගාන කැවෑමෙන් ලෝතුරා බුදුවරු ලෝකෙ පහළ වුණා උන්වහන්සේලා ධර්මයෙන් ලොව සංසිඳවනකොට අපි අසඤ්ඤ තලයේ ඉපදිලා සිත සිතුවිලි නැති රූපයක් පමණක් ඇති අසඤ්ඤ තලයේ ඉපදිලා ඒ වෙලාවේ බුදු ගුණ හිතන්න බුදු බණ අහගන්න දරුව ගියා ඒ අවස්ථාවත් අපට අහිමි වී ගියා නැවතත් වතාවක් කල්ප ගාන කෙවෑමෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා සද්ධර්මාලෝකයෙන් ලොව ආලෝකමත් කළා ඒත් ඒ වෙනකොට අපි මනුෂ්‍ය ලෝකෙම ඉපදිලා ඒත් මිසදුටු කුලයක ඉපදිලා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ දකින්නවා වෙනුවට බුදුරජාණන් වහන්සේගේ අගුණ දකිනින් අගුණ කිය කියා ධර්මයේ අගුණ කිය කියා සඟුන්ගේ අගුණ කිය කියා ප්‍රමාදී වුණා ඒ වෙලාවෙදි ඒ භාග්‍යවත් මොහොත අපට අහිමි වී ගියා නැවතත් වතාවක් ලෝතුරා බුදුවරු ලොව පහළ වුණා ඒ වෙනකොට අපිත් මනුෂ්‍ය ලෝකෙම ඉපදිලා හිටියා හැබැයි අංග විකලව මන්ද බුද්ධිකව ඒ වෙලාවෙත් බුදු ගුණ හිතන්නට තරම් බුදුරුව දකින්නට තරම් හැකියාවක් ලැබුණේ නෑ ඒ වෙලාවෙදිත් අපිට මේ භාග්‍යවත් අවස්ථාව අපෙන් අහිමි වී ගියා දැන් අපි සතර රූපී බඹතලයක නෙමෙයි ඉපදිලා ඉන්නේ අසඤ්ඤ තලයක නෙමෙයි ඉපදිලා ඉන්නේ පිටසක්වලකත් නෙමෙයි ඉපදිලා තියෙන්නේ සතර අපායෙත් නෙමෙයි ඉපදිලා ඉන්නේ මන්ද බුද්ධික වෙලත් නෙමෙයි ඉපදිලා ඉන්නේ මිසදුටු කුලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ අබුද්ධ උත්පාද කාලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ බුදු උපතක් ඇති කාලයක අංගත් සත්‍ය ඇති සංගවා කියන දහම කරුපේ හොයාගන්න පුළුවන් නුවණක් ඇතිව සත්පුරුෂ කල්යාණ මිත්‍ර මවුරු පියවරු ඇසුරු කරගෙන සම්දිටු කුලවල ඉපදිලා සද්ධර්මයේ පිහිට ලබන්න පුළුවන් මායිමක අපි උපත ලබා සිටින්නේ කල්ප දහස් ගණනකින්වත් නොලැබෙන භාග්‍යවත්ම මොහොත අපට දැන් උදා වෙලා තියෙනවා එනිසා මේ මොහොතට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා මේ ක්ෂණය තමයි වටිනාම ක්ෂණය මේ මොහොත අතහැරුණොත්
ආපහු කල්ප දහස් ගණනකින්වත් මේ අවස්ථාව උදා නොවෙන්නට පුළුවන්. මොකද අපිට කියන්න බෑ ගෙවුණු ශනේ ගෙවිලා ගියා. ඒක මෙරිලා. ඉදිරි ක්‍රනේ අපේ ජීවිතයේ සුවකේවිද කියන එක අනිශ්චිතයි. ජීවිතය කියන්නේ ඒ තරම් අවදානම් තැනක්. ඊළඟට මොහොතේ අපිට මොනව වේදෝ කියලා කියන්න බෑ. එනිසා අපට ඉතුරු වෙලා තියෙන්නේ මේ මොහොත මේ ක්ෂණය විතරයි. මේ ක්ෂණෙහි කලයුත්ත මේ මොහොතේ කලයුත්ත අපි නොකළොත් කල්ප දහස් ගණනකට පස්සේ ලැබිච්ච මේ සුදුරුතම අවස්ථාව අහිමි වී යාවි. නැවත කල්ප දහස් ගණනකින්වත් මේ වගේ අවස්ථාවක් මේ සියලු දුක් නිමා කරගන්න සදාතනික සත්‍යත උරුම කරගන්න මෙවන් වටිනා මොහොතක් ආපහු උදා වේ දෝ කියලා අපිට කියන්න අමාරුයි. ඒ නිසායි අපේ ජීවිතේ වටින්නේ. ඒ නිසායි අපේ ජීවිතය බොහෝමත්ම වටිනාකමකින් යුක්ත අගය කළ නොහැකි මිල කළ නොහැකි ජීවිතයක් හැටියට දුර්ලභව ලද අවස්ථාවක් හැටියට දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ දුර්ලභංච මනුස්සත්තං ආදී වශයෙන් ඒ ලැබිච්ච දුර්ලභ අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ අපට නැවත නැවතත් අවධාරණය කළා. එහෙත් අපට මේ වටිනාකම මේ දුර්ලභ බව එච්චර දුරට දැනෙන්නේ නැහැ. මේක එච්චර වටිනවා කියලා අපට හිතෙන්නේ නැහැ. සුංචි ලදරුවෙකුට වටිනා මණිකක් අතට දුන්නොත් එයාට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට පුංචි සීනි බෝලයක් දීලා එයාගෙන් මැණික් ගල ගන්න පුළුවන්. එයාට මැණික් ගල වටින්නේ නැහැ පුංචි සීනි බෝලේ තරම්. මැණික් ගල කටේට දැම්මට පැණිලස නැහැ. පුංචි සීනි බෝලේ කටේට දැම්මම පැණිලසයි. එනිසා ඒ පුංචි නොදරුවාට රස නැති මැණිකට වඩා රස තියෙන පුංචි සීනි බෝලය වටිනවා. මැණික විසි කරලා සීනි බෝලේ කටේ දාගන්න එක දරුවාගේ ස්වභාවිකයි. අපිත් සමහර වෙලාවට ඒ නොදරුවා කරන ක්‍රියාවමයි අපි අපේ ජීවිත දිහා ගැඹුරින් විමසලා බැලුවොත් කරලා තියෙන්නේ කරන්නේ. අපි හැමතිස්සෙම වටිනා මොහොත වටිනා අවස්ථාව වටිනා දේ පසෙකට දාලා තියෙනවා. ඒක අන්තිමට කරන දෙයක්. අවසානයට තියලා තියෙනවා ඒක. ඒක පැත්තකට කරලා තියෙනවා. ඉතින් අපි යම් දවසක ඒකේ අර්ථය වටිනාකම දුර්ලභ බව හඳුනාගත්තා. අන්න එදාට අපිට මේට වඩා වටින දෙයක් ලෝකේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ අන්දයාගේ ඇඳුම වගේ නොවටිනා දෙයක් වටිනාකමින් දකින්න ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දුන්නු ලස්සන නිදර්ශනයක්. දැස් නොපෙනෙන අන්දේක එක්තරා කපටි මිනිසෙකුගේ මුලාවකට හසු වුණා. ඒ කපටි මිනිසයා ඇඳුමක් මේ අන්දයාගේ අතට දීලා කියනවා,
මෙන්න මේ ඇඳුම තමයි ලෝකේ තියෙන ලස්සනම ලස්සන ඇඳුම. මේක තමයි ලෝකේ තියෙන වටිනාම ඇඳුම. මේට වඩා ලස්සන ඇඳුමක් වටිනා ඇඳුමක් ලෝකේ කාටවත් නැහැ. එයා හරි දක්ෂ විදිහට මේක වර්ණනා කළා. අන්දේ ප්‍රවටුණා. ඇත්ත තමයි මේක එහෙනම්. ලෝක ලස්සනම ඇඳුම. වටිනාම ඇඳුම. එයාටත් මේකට ආසාවක් ඇති වුණා. එයා මේක මිලදී ගන්න තීරණය කළා. තමන් සන්තක සියලු දේ අර කපටි මිනිස්සයාට දීලා ලෝකේ ලස්සනම ඇඳුම ගත්තා. වටිනාම ඇඳුම ගත්තා. අරගෙන ඒ ඇඳුම ඇඳගෙන ගිහිල්ලා හැම තැනටම ගිහිල්ලා බලාපල්ලා මිනිස්සුනේ ලෝකේ ලස්සනම ඇඳුම තියෙන්නේ මට. ලෝකේ වටිනාම ඇඳුම තියෙන්නේ මට කියලා එයා ආඩම්බරෙන් මේ ඇඳුම ගැන කතා කරනවා. ඒ හැම තැනකදීම ඇස් තියෙන මිනිස්සු ඒක නොවටිනාකම අවලස්සන දැකලා එයාට නිග්‍රහ කළා. බරවටිලා ඕක ඇත්තට ලස්සන ඇඳුමක් නෙමෙයි, ඕක වටින ඇඳුමක් නෙවෙයි කියලා කිව්වා. ඒ සඳයා හිතුවේ මගේ ලස්සන ඇඳුමට වටිනා ඇඳුමට ඊර්ෂ්‍යා කරන මේ මිනිස්සු ඇත්ත පිළිගන්නේ නැහැ කියලා. ඇත්ත කියන්නේ නැහැ කියලා. යම යන තැන ආඩම්බරෙන් මේ ගැන කතා කළාට කවුරුත් මේකට නිග්‍රහ කළා. මේක පිළිගත්තේ නැහැ. දිනක් නොනැති සත්පුරුෂ වෛද්‍යවරයෙකුට මේ අන්දය මුණ ගැහුණා. එයාටත් මේ වටිනා ඇඳුම ගැන වර්ණනා කළා. ඒ වෛද්‍යවරයා ඒ ඇඳුමේ ගුණාගුණ කියා දෙන්න කියන්නේ මේ අන්ද මනුස්සයාව එක්තරගෙන ගිහිල්ලා තමන් දන්න වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකර්ම කළා. ඒ ප්‍රතිකර්ම වලින් මේ අන්දයාගේ ටික ටික සුවපත් වෙන්න ගත්තා. යම් දවසක එයාට එයාගේ ලස්සන ඇඳුම පෙදෙන දවසක් ආවා. එයා මෙච්චර කාලයක් ලස්සනයි කියලා හිතාගෙන හිටියේ, හරිම වටිනවා කියලා හිතාගෙන හිටියේ ඇඳුමේ ඇත්ත දැක්කා. සිතා යා ඉක්මනින් ඒ ඇඳුම විසිකලා. ලෝකෙ හැමෝම කිව්වේ ඇත්ත. මමයි රැවටිලා හිටියේ කියලා එයාට වැටහුණා, තේරුණා. ඉතින් ඒ වගේ අපි නොවටිනා දේ වටිනා දේවල් හැටියට හඳුනාගෙන ලෝකයේ තුල කටයුතු කරන්නේ නොවටිනා දේ නොවටිනේය කියලා පොතක් අපිට අහන්න ලැබුණා. අපිත් හිතුවේ හිතන්නේ අරන්දය හිතුවා වගේමයි. ඊර්ෂ්‍යාවට වෙන්නේ නැති මේ ගොල්ලන්ට සැප නැති නිසා වෙන්නේ නැති අපේ සැපතට බාධා කරන්නේ, අපේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ කියලා බොහෝ වාරවල අපි හිතලා තියෙනවා. අපිට හිතෙන්නේ නැති. ඉතින් බුදුරජාණන් වහන්සේ නැමැති වෛද්‍යවරයා අපේ නෑස් සුවපත් කරන්න ධම්මෝසද ධම්මෝසද සමන් නත්ති ඒතං පිවත බිකු. ඒ දැස් සුවපත් කරගන්න ධර්මයේ නැමති ඖෂධය උන්වහන්සේ ලෝකෙට බෙදා දීලා තියෙනවා. ඒ බෙහෙත් බොන්න ඕන බෙහෙත් බෝතල් වල තිබුණට ලෙඩ හොඳ වෙන්නේ නැහැ, ඇස්සුවපත් වෙන්නේ නැහැ. බෙහෙත් දිවුව ලෙඩ සුව කරගන්න පුළුවන්. බුදුහාමුදුරු තමයි ලෝකෙ දක්ෂම වෛද්‍යවරයා. විජ්ජූපමෝචනවරු බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වෛද්‍යවරයාන. නිකං වෛද්‍යවරයෙක් නෙමෙයි, සල්ලකත්වෝ වරුත් සල්ල වෛද්‍යවරේ. මේ හදවත්වල පපුවේ එනුණු සෝකනෙම තිහුල
පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැමැති කුල් ගලවා හදවත් සුවපත් කරන්නේ උන්වහන්සේ. එනිසා ඒ විශිෂ්ට වෛද්‍යවරයාණු අපට ලබා දුන්නු ඒ ඖෂධ අතේ තියාගෙන පස්සේ මොනවා කියලා අපි ප්‍රමාද කළොත් අපට ඒ බෝතල් ඒ තැන්වල තියලා ශෝක සහිතවම මිය යන්න වේවි. එනිසා අපිට මේ ලැබිච්ච මොහොත මේ ක්ෂණයමයි වටින්නේ. එනිසා අපි මේ ක්ෂණය අපෙන් අතහැරෙන්න හේතුවක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ ක්ෂණය තුල කල යුත්තේ මොකක්ද කියලා. මේ වටිනා ක්ෂණය තුල කල යුත්තේ මොකක්ද කියලා අපි නොදන්නේ අපේ ගැන සෙව්වේ නැති නිසා. එයි අපි ඒක ගැන සෙව්වේ නැද්ද? අපි දන්නේ නැහැ ඊළඟට ක්ෂණයෙහි අපිට මිය යන්න වෙයි කියලා. අපි හිතාගෙන ඉන්නේ අපි අජරාමරයි කියලා. අපි හිතාගෙන ඉන්නේ අපි නිත්‍යයි ආත්මයි කියලා. තව බොහෝ කලක් මට ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ අවදානම තේරුම් අරගෙන නැහැ. ඒ මොහොත උදා වුණොත් මරණය කියන මොහොත උදා වුණොත් ඒක මොහොතක්වත් පස්සට දාගන්න මාරයත් එක්ක ගිවිසුන්නේ එන්න කියලා කතා කළොත් යන්න ඕන. බෑ කියන්න බෑ. පස්සේ එන්නම් කියන්න බෑ. යන්නම ඕන. එනිසා අපි දන්නේ නැහැ මේ ජීවිතයේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. අපි ඉන්නේ සතර විපල්යාසයට. සතර විපල්යාස. ඇත්ත හතරක් වහගෙන බොරු හතරක් මත අපේ ලෝකයේ පිහිටලා තියෙනවා. අනිත්‍ය කියන ඇත්ත වහගෙන අපි නිට්ටයයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. දුක කියන ඇත්ත වහගෙන සැපයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. අනාත්මයි කියන ඇත්ත වහගෙන ආත්මයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. අසුභයි කියන ඇත්ත වහගෙන සුභයි ලක්ෂණයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. අපේ ජීවිතය පවතින්නේ නিত্য සුඛ ආත්ම සුභ කියන සතර විපල්යාස තුන. විපල්යාස කියලා කියන්නේ වරදවාගත් වරදවාගත් පිළිගැනීම. වැරදි සහගත, මිත්‍යා සහගත සංකල්ප. ඔය සංකල්ප ලෝකයක තමයි අපි විසින්ම ගොඩනගාගත් මිත්‍යා ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අන්ධ භව කියලා කියන්නේ. අන්ධකාරයක ජීවත් වෙන්නේ, බැඳගෙන ජීවත් වෙන්නේ. මෙන්න මේ මිත්‍යා නැමැති අඳුර, මේ දැස් වෙලා තියෙන පටලයන් ගලවා බැලුවොත් ලෝකේ ඇත්ත අපට දකින්න පුළුවන්, බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අලුත් බයක්, අමුතු බයක් නිර්මාණය කරලා දේශනා කළේ නෑ. උන්වහන්සේ අමුතු නිර්මාණයක් කළේ නෑ. උන්වහන්සේගේ මුළු දේශනාවම උන්වහන්සේ පහළ වුණත් නොවුණත්, පහළ වූ කල්ලිත් නොවූ කල්ලිත් ලෝ පැවතුණු ඇත්තයි උන්වහන්සේගේ දේශනාව තුළින් අපට පෙන්වලා දීලා තියෙනවා. බුදුවරු පහළ වුණත් නොවුණත්,
පහළ වූ කල්ලිත් නො වූ කල්ලිත් ලොව පවත්නා ඇත්ත යථාර්ථය අපට පෙන්වලා දීලා තියෙනවා. ඒක පෙන්නලා අපට කිව්වා උඹලා ඉන්නේ වැරදි තැනක. උඹලා හිතාගෙන ඉන්නේ නিত্য සුඛාත්ම සුබ කියලා. නෑ ඔය අදහස් වැරදි. ඒක මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා දැක්ම. හරිදී මෙන්න. උන්වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ බව සැබෑව ලෝකයට හෙළි කළා. ඒක අලුත් නිර්මාණයක් නව නිර්මාණයක් නෙවෙයි පවත්නා යථාර්ථය. අන්න ඒ යථාර්ථය දැක ගන්න පුළුවන් වුණොත් ඒක තමයි මේ ලබාගත් මිනිස් ජීවිතයට තියෙන එකම අර්ථය. මේ දුර්ලභව කල්ප ගානකට පස්සේ ලැබිච්ච මේ අහඹ අවස්ථාව නිසිසේ ප්‍රයෝජනයට ගත්ත වෙන්නේ අන්න ඒ ඇත්ත දැක ගන්න. මේ ලෝකයම සැරිසරන මිත්‍යාවෙන් මිදිලා ඇස් ඇරලා ලෝකයේ ඇත්ත බලන්න පුළුවන් වුණොත් අපි එදාට මේ ලෝකේ කලකිරෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. එතකොට නොයැලෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. මිදෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. මිදුනේ යන නුවණ ලැබෙනවා කියන එක අරහත්ඵල ප්‍රතිවේක්ෂා ඥානය ලැබෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. එදාට ඒ සාන්තයෙන් ඒ මුවින් සීනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං විත්තත්තයි. ජාතිය සේසල බව, බඹසර වැස නිම වූ බව, අනුපාදා පරිනිර්වාණය පිණිස මේ දුක් ගෙවීම පිණිස වෙන කලයුත්තක් නැති බව, සියල්ල නිමා වූ බව, අභිහිත සිංහනාදයක්සේ ලොවහමුවේ ප්‍රකාශනයට පත්කිරීම සැබෑවක්ම වෙනවා. එනිසා අපේ ජීවිතයේ අර්ථය වෙන්නට ඕන, අරමුණ වෙන්න ඕන, ඉලක්කය වෙන්න ඕන ඒ ඇත්ත දැකීම. ඇත්ත දකිනවා කියලා කියනකොට ලෝකේ විශ්වයේ කොහේ හරි තියෙන දේක් දැකීම නෙමෙයි. මේ මෙවිලා පේන ප්‍රභාස්වර ආලෝකයක් දැක ගැනීම නෙමෙයි. අපේ ජීවිතය පිළිබඳව ඇත්තයි දැක ගන්න තියෙන්නේ. වෙන කොහේවත් දෙයක් නෙමෙයි. අපේ ජීවිතය පිළිබඳව තියෙන ඇත්ත. ඒ ජීවිතය පිළිබඳව තියෙන ඇත්ත දැකගත්තාම තමයි අඳුර දුරු වෙන්නේ. ඒ ඇත්ත නොදක අපට දුක ගෙවන්න අමාරුයි. අපි ළඟමයි වැරද්ද තියෙන්නේ. රතු පාට වෙනත් වෙනත් වර්ණයකින් යුක්ත කණ්ණාඩියක් පැලඳ ගත්තාම ලෝකෙම පේන්නේ ඒ පාටට. දැන් ඒ පාටට පේන ලෝකේ නැති කරන්න කියලා අපි උත්සාහ කළොත් ඒක කවදාවත්ම කරන්න බැරි දෙයක් වෙනවා. රතු පාටට පේන දේ ඉවත් කරන්න කියලා අපි පොළව හරලා හරලා ඉවත් කළොත් ඉවත් කරන්න අපිට තව තවත් තේන්නේ රතු පාටට. හාරල ඉවර කරන්න බෑ, රතු පාට ඉවර කරන්න බෑ. හැබැයි ඒ රතු පාටට පේන ලෝකය ඉවර කරගන්න එහෙ කළ යුත්තක් නෑ. තමන්ගේ ඇස් දෙක ළඟ දැවටිලා තියෙන කණ්ණාඩිය ඉවත් කළොත් ලෝකයේ රතු පාටට පෙනිලා තියෙන්නේ
තමා නිසාමයි කියලා තමන්ටම තේරෙනවා. මෙතෙක් කාලයක් රතුපාටට එළුම් කළා නම් හරි, රතුපාට අයින් කරන්න උත්සාහ කළා නම් හරි, ඒ දෙකම කොච්චර මෝඩකමක්ද කියලා තේරෙනවා. කන්නාඩිය නිසාමයි මෙහෙම පෙනිලා තියෙන්නේ කියලා. ඒ වගේ අපටත් මේ ලෝකයේ මේ විදිහට අපි රැවටිලා ඉන්නේ. අපි මුලාවටපත් වෙලා තියෙන්නේ. ඒ අවිද්‍යාව නැමැති කන්නාඩිය නිසා. ඒ අවිද්‍යාව නැමැති අඳුරු කන්නාඩිය ඉවත් කරගත්තු විද්‍යාව නැමැති ආලෝකය පහල කරගත්තු ලෝකයේ ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත දැක්කොත් අපි මේ හිතන විදිහ නෙමෙයි ලෝකේ. මේට වඩා හත්පසින් වෙනස්. නිත්‍ය නේ, සත්‍ය නේ, ආත්ම නේ, සුභ නේ. ඇත්ත තමයි එතකොට. නිත්‍ය සුඛ ආත්ම සුභ කියන වෙනුවට අපට මතු වෙනවා නිත්‍ය කියලා දැකපු ලෝකයේ වැරදි. ඇත්ත අනිත්‍යයි. සැපයි කියලා දැකපු තැන තියෙන්නේ දුකයි කියන ඇත්ත දැනෙනවා. ආත්මයි කියලා දැකපු තැන තියෙන්නේ ඇත්ත අනාත්මයි කියලා පේනවා. සුභයි ලක්ෂණයි කියලා දැකපු තැන මේක බොරුවක්. ඇත්ත අසුභ බව අසාර බවයි කියලා පේනවා. ඒක තමයි ලෝකයේ ඇත්ත. ඒ ඇත්ත දැක ගන්නයි, ඒ ඇත්ත දැනගන්නයි බුදුරජාණන් වහන්සේ අපිට කරුණාවෙන් අනුශාසනා කළේ. අප්‍රමාදීව ඔය නිත්‍යාවෙන් මිදෙන්න කියලයි උන්වහන්සේ අපට අවධාරණය කළේ. එනිසා අපි මේ ලබාගත් මිනිස් ජීවිතය, මේ වටිනා මිනිස් ජීවිතය තව මොහොතක් හෝ නිකරුණේ ප්‍රමාද වෙන්නට නොදී මේ මිත්‍යා සංකල්ප තුල, සතර විපල්යාස තුල ගෙවෙන ලබු කබල් වැනි හිස් ජීවිතය අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්න අපට පැවරිච්ච වගකීම, අපි ඒ ආකාරයෙන් ඉටු කරගන්න වෙනවා. ඒ ටික වෙන කෙනෙකුට කරන්න බෑ. ඒක කවුරුවත් කරලා දෙන්නේ නෑ. හරියට දැන් බඩගින්නේ පිපාසිතද දුකසේ ඉන්න කෙනෙකුට පිඟානට බෙදලා ප්‍රණීත ආහාරය අතට දුන්නා වගේ. දැන් ඒක අතේ තියාගෙන බඩගින්නක් පිපාසයක් තියෙනවා. ඒත් ඒක අතේ තියාගෙන ඒක භුක්ති නොවිඳිනවා නම් ඒක ලොකු අවාසනාවක්. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අතට බෙදලා දුන්නා වගේ කලයුත්ත කුමක්ද කියලා හොඳින් නිර්වචනය කරලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි ටිකක් ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට හැරෙන්නවා. අතට වැටෙනකන් ඔඩොක්කුවට වැටෙනකන් වෙන්නේ නැතුව හොයන්න ඕන. මොකද හොයාගන්න බැරි වුණොත් ඒ අලාභය තනිවමයි තමන්ටමයි විඳින්න වෙන්නේ. ඒකට ඒ විපාකයේ විඳින්න සහායකයෙක් ඉන්නේ නැහැ. මට කවුරුවත් කියලා දුන්නේ නැණි අපරාධෙනි කියලා කාටවත් චෝදනා කරන්න බෑ. තම තමන් දැනගන්න ඕන තම තමන්ට අවශ්‍යතාවය හොයා ගන්න හඳුනගන්න. එනිසා අපි ටිකක්
හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පාන්නට සූදානම් මොහොතේ ආනන්ද හාමුදුරුව දොර උළුවස්සේ එල්ලිලා බොහොම දුකසේ හඬනවා වැළපෙනවා. අපි අනාථයි, අපි අසරණයි, අදින් පස්සේ අපට ශාස්ත්‍රවරයෙක් නැතුව යනවා කියලා, අපට මඟ පෙන්වන්නෙක් නැතුව යනවා කියලා බුදුහාමුදුරුවන්ට මේ හඬ ඇහිලා ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා අහනවා. ආනන්ද, නුඹලාට මම නැති වුණා කියලා ශාස්ත්‍රවරයා නැති වුණා වෙන්නේ නැහැ. ශාස්ත්‍රවරයා ජීවමානව වැඩින්න. මම නෙවෙයි නුඹලාගේ ශාස්ත්‍රවරයා. ඇත්තටම නම් මම බුදු වෙච්ච මුල් සති කීපය තුලදීම මමත් මගේ ශාස්ත්‍රවරයා බවට පත් කරගත්තා. තථාගත ධර්මය එනිසා මගේ ශාස්ත්‍රවරයා ධර්මය, එනිසා ශාස්ත්‍රවරයා ධර්මය. ඒ ධර්මයේ නැමැති ශාස්ත්‍රවරයා මම නැති වුණා කියලා නැති වෙන්නේ නෑ. ඒ ශාස්ත්‍රවරයාලුව ජීවමානව වැඩ සිටින තාක් කල් ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. උන්වහන්සේ තවදුරටත් ඒ අදහස පැහැදිලි කළ තැනක් තියෙනවා. මේ ශාස්ත්‍රවරයා, මේ ධර්මය කවදා හරි නැති කරනවා නම් නැති කරන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නම්නේ. අන්‍ය ශාසනයක අයත් නොවෙන්න පුළුවන්. කැලේ නසන්නේ කැලේම ගහක් කියලා කියලා තියෙනවා. ඒ වගේ මේ ශාසනය, මේ ශාස්ත්‍රවරය නසන්නේ මේ ශාසනයේම ඉන්න ශ්‍රාවකයෝ. මේ ශාස්ත්‍රවරයව නසන්නේ මේ ශාසනයේම ඉන්න සිවණ පිරිස. ඒ ශාස්ත්‍රවරයා ජීවමාන කිරීම හෝ පිරිනිවීම සිද්ධ වෙන්නේ අපේ ක්‍රියාකාරකම් මත. අපි ඒ ශාස්ත්‍රවරයාව ජීවමාන කරනවා කියන්නේ අපි ඒ ධර්මයේ යෙදෙනවා, ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂයට ගන්නවා. එතකොටයි ධර්මයේ ජීවමාන. අපි තමයි ශාස්ත්‍රවරයා මරා දාන්නේ, ශාස්ත්‍රවරයා පිරිනිවීමට පත් කරන්නේ අපි. ඒ නිසා තවත් කල්ප ගණනකට, තවත් වසර දහස් ගණනකට ශාස්ත්‍රවරයා ජීවමාන කරවීමේ ඉදිරි පරමුර්ථ ජීවමාන ශාස්ත්‍රවරයා දායාද කිරීමේ වගකීම අපට ලැබිලා තියෙනවා. අපි තාම අනාතනේ අසරණනේ. ශාස්ත්‍රවරයා තාම ජීවමාන වැඩි. හැබැයි ශාස්ත්‍රවරයා ජේතවනාරාමේ වැඩ සිටියා, ජේතවනාරාමේට අල්ලපුවත් හිටියා. ශාස්ත්‍රවරයා බලන්න යන්නේ නැත්නම්, ශාස්ත්‍රවරයා දකින්න යන්නේ නැත්නම්, ශාස්ත්‍රවරයා කවුද කියලා විමසන්නේ නැත්නම් අල්ලපු වැටේ හිටියා බලක් නැහැ. අපි සමහර වෙලාවට බුදුහාමුදුරුව වැඩ ඉන්න ආරාමයට අල්ලපුවත් ඉන්න අය වගේ. අපි ශාස්ත්‍රවරයා ගැන හොයනවා මදි. අපි ශාස්ත්‍රවරයා ගැන දන්නේ නැහැ. අපි ශාස්ත්‍රවරයා කිව්වා කියලා හිතාගෙන කරන දේවල් සමහර වෙලාවට ශාස්ත්‍රවරයා අගය කරපු දේවල් නෙමෙයි, අනුමත කළ දේ නෙමෙයි, ප්‍රශංසා කළ දේ නෙමෙයි. එනිසා අපිට ශාස්ත්‍රවරයා
පෙන්නපු මඟ පෙන්වීම කුමක්ද කියන විමසීම. ඉක්මනින් කරගන්න ශාස්ත්‍රවරයා වෙතට යන්න වෙනවා. ධර්මයේ යම් විදියකින්ද කියා ඇත්තේ ඒ විදිහින් අහන්න වෙනවා. ඉතින් අද තියෙන ලොකුම අභාග්‍ය අවාසනාව තමයි අපි ඒ ධර්මයේ ශාස්ත්‍රවරයා ගැන විමස ගන්න යන්නේ කල්යාණ මිත්‍රයෝ ළඟට. ඒ කල්යාණ මිත්‍රයෝ කියන අයගෙනුත් අපට හැබෑ ශාස්ත්‍රවරයාව පෙන්නලා නැහැ. හැබෑ ශාස්ත්‍රවරයා දකින මඟ කියලා නැහැ. අද අසත්පුරුෂ ආශ්‍රය වගේම සත්පුරුෂයි කියන ආශ්‍රය පිළිබඳව ටිකක් දෙවරක් හිතන්න වෙලා තියෙනවා. මේ නිවනමයි, මේකමයි නිවන් දකින මඟ, මේ මඟමයි කියලා පොළවේ පය ගහලා නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කරලා කරන මඟ පෙන්වීම පවා ශාස්ත්‍රවරයා වසාදම ශාස්ත්‍රවරයාගෙන් අපව ඉවත් කරන මඟ දැක්වීම බවට පත් වෙලා. ඒ නිසා අපට සත්පුරුෂාශ්‍රයෙන් නෙමෙයි, සත්පුරුෂාශ්‍රය ගැන ටිකක් ප්‍රවේශම් වෙන්න වෙලා තියෙනවා. මොකද මේ බොහෝ අය මොනවා හරි දෙයක් කරනවා. ඒ කරන දේ මොකද්ද කියලා අහනකොට කියවෙනකොට තේරෙනවා මේ අය තාම ශාස්ත්‍රවරයා ළඟට ගිහිල්ලා නැහැ කියලා. ශාස්ත්‍රවරයා හමු වෙලා නැහැ කියලා තේරෙනවා පේනවා. ඒ නිසා අපි ටිකක් ලෝකේ කාටවත් චෝදනා කරන්න බෑ, අපවාද නගන්න බෑ. මා පිළිබඳව තීරණේ මම විසින් ගත යුතු වෙනවා. තව කෙනෙකු මාව සත්‍ය කරා රැගෙන යාවි කියලා අනුන් මත තැබූ විශ්වාසයේ පසෙකට දාලා මා විසින් සත්‍ය කරා යා යුතුයි, මා විසින් සත්‍ය අසත්‍ය විමසිය යුතුයි කියන තැනක පිහිටන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය සොයාගෙන යන කෙනෙකුට කළ මඟ පෙන්වීම මොනවද? කළ දේශනාවන් මොනවද කියලා අපි ටිකක් හොයලා බැලුවොත් ඒ සඳහාද බුදුරජාණන් වහන්සේ අඩුවක් නැතුව මඟ අපට කියලා දීලා තියෙනවා. උන්වහන්සේ ජීවමානව වැඩ සිටි අවදීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග වූ සංවාදයක් කියවෙනවා. මේ ධර්මයේ චිර පැවැත්ම පිළිබඳව එහිදී උන්වහන්සේ මහා කාශ්‍යප හිමියන්ට පැහැදිලි කරනවා, ලෝකයේ රත්තරන්ම තියෙනකම්, ලෝකයේ රත්තරන්ම තියෙනකම් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ, රත්තරන් විතරයි තියෙන්නේ. හැබැයි කාශ්‍යපය අනාගතේ රත්තරණු රත්තරන් වගේම දිලිසෙන දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. රත්තරන් නොවන හිත් රත්තරන් වගේම දිලිසෙන දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. අන්න එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එකක් රත්තරන්, එකක් රත්තරන් නෙවෙයි. රත්තරන් වල වටිනාකම අරගෙනේ. දෙකම දිලිසෙන නිසා අන්න එදාට ලෝකයේ පිරිසක් රැවටෙනවා, මුලා වෙනවා. බැලූ බැල්මට දෙකම දිලිසෙන නිසා
ඒ වගේ මේ සද්ධර්මයේම පවතින තාක්කල් ලෝකෙ කවුරුවත් රැවටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. හැබැයි කාශ්‍යපේනි අනාගතේ ධර්මයේ වගේම මේ දහම් පද යොදාගෙන සූත්‍ර පාඨ යොදාගෙන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ බෝධිපාක්ෂික ධර්ම මේ වචන යොදාගෙන ධර්මයේ වගේ දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. දැන් අඳුනගන්න බෑ ධර්මයේ අධර්මයේ. දෙකම එක වගේ. අහගෙන ඉන්නකොට ඒ එතන චතුරාර්ය සත්‍ය කියවෙනවා. පටිච්ච සමුප්පාදයත් කියනවා. සතර සම්‍යක්පදං වීර්යයත් කියනවා. සතර සතිපට්ඨානයත් කියනවා. සතර සම්‍යක්පදං වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්තබොධං ආර්ය අෂ්ටාංගික මාර්ග ගැන කතා වෙනවා. හැබැයි ඒක ධර්මයේ වගේ එකක්. එදාට ලෝකයා දෙවියන් සහිත ලෝකයා මනුෂ්‍ය විතරක් නෙමෙයි දෙවියන් සහිත ලෝකයා මුලාවටපත් වෙනවා. අන්න එදා ඒ බුදුවැසින් දැක වදාළ ඒ අවධිය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. සත්තරන් වගේම දේවල් ලෝකෙ නිර්මාණය වෙලා දිවිසෙන දේවල් තියෙනවා. හැබැයි අපට කියමනක් ඇවිල්ලා තියෙනවා සිංහල භාෂාවෙන් දිවිසෙන සියල්ල සත්තරන් නොවේ කියලා. හැබැයි තාම ඇවිල්ලා නැහැ කියන එහෙම සියල්ල ධර්මේ නොවේ කියලා. එහෙම කියමනකුත් දැන් එන්න වටිනවා. තියෙන අහන හැම දෙයක්ම ධර්මේ නම් නොවේ. ඒ නිසා දැන් අපිට අපි ඉක්මන් නොවුනොත් දිලිසෙන සියල්ල රත්තරන් නොවේ නම් අපි රත්තරන් කියලා හිතාගෙන ඉන්න දේ ඇත්තටම රත්තරන්ද කියලා හඳුනා ගන්න උත්සාහ නොකළොත් අපි වංචනිකයෙකුගේ මුලාවට හසු වෙන්න පුළුවන්. නොවටිනා දෙයක් රත්තරන් කියලා හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ධර්මය කියලා හිතාගෙන අධර්මයක් වැළඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ධර්ම මාර්ගය කියලා හිතාගෙන අධර්ම මාර්ගයක්ම භාවිත කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඒක ධර්මයේද අධර්මයේද රත්තරන්ද රත්තරන් නොවන දෙයක්ද කියලා විමසා බැලීම මටම බැවරෙනවා. වෙන කවුද ඒක කරලා දෙන්නේ? ඒ නිසා තම තමන්ටම පැවරච්ච වගේ තියෙනවා. ඇයි ඒ ගැන උනන්දු නොවුනොත් අලාභේ කාටද? වෙන කාටවත් නෙමෙයි, තමන්ටම. ඒ නිසා අප්‍රමාදීව කළ යුත්ත කරන්න වෙනවා. කළ යුත්ත කරන්න වෙනවා. එහෙම නොකළොත් අපි මේ ක්ෂණයක් තියෙන මේ ජීවිතය මේ වාසනාවන්ත මේ මොහොත අන්ධයාගේ ඇඳුම වගේ එකක් අපි ඇඳගෙන මේ වටිනාම දේ මන ළඟයි තියෙන්නේ කියලා හිතාගෙන හරිම දේ මන ළඟයි තියෙන්නේ හරිම දේ මමයි කියන්නේ හරිම දේ මමයි වඩන්නේ කියලා හිත හිතා හිටියොත් ඒක ඇත්තක් නොවුණු අන්ධයා රැවටුණා වගේ. අන්ධයාගේ ඇස් සුවපත් කරන්න නම් වෛද්‍යවරයෙක් හිටියා. හැබැයි අපේ ඇස් සුවපත් කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු ඒ අන්ධභාවය තුළම ඒ මිත්‍යාව තුළම අපට මිය යන්න වෙනවා.
ඒ මිය යාම අපට ලැබිච්ච බොහෝ දේ මේ ජීවිතේ ලබන්න තිබිච්ච හැම දෙපතක්ම අහිමි කර ගැනීමක්ම වෙනවා. එනිසා අපට විමසන්න වේවි මේ ජීවිතය තුළ කළ යුත්ත පිළිබඳව. කොතනින්ද අපි ඒ ටික පටන් ගන්න කියලා. කොහොමද අපි ඒ ගැන විමසන්න කියලා. එනිසා අපි මෙතෙක් කාලය කවුරු කරු කවුරු හරි කියපු කියපු දේවල් කළා. එක තැනකින් අපි එකක් අහගත්තා. ඒක අහගෙන ඒක හරි තමයි. ඔන්න ඒක වදනවා ඒක භාවිතා කරනවා. තව ටික දවසකින් තව කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙමෙයි මෙහෙමයි. එතකොට හිතනවා ඒකත් ඇත්ත තමයි. ඊළඟට අර සතහැර දාලා ඒක භාවිත කරනවා. තව නොබෝ දිනකින් තව කෙනෙක් මුණ ගිහිලා නෑ නෑ ඒවා වැරදි මෙන්න මෙහිමයි ඒක කරන්නේ කියලා කිව්වහම අපි ඒකත් අතහැරලා තව එකක් කරගන්නවා. දැන් බලන්න මේ එක එක අතහැරලා තව එක එක ගන්නවා කියන තැනම තියෙනවා අපිට හරිදී හම්බ වෙලා නෑ කියන. හරියටම හරිදී හම්බ වුණා නම් ඒක අතහැරලා තව හරි දෙයක් ගන්න හම්බ වෙන්නේ කියන්නේ. ඒක හරි නිසා. ඒක වැරදි නිසා අතහරින්න වෙන්නේ. ඒ නිසා අපි යන යන තැනදී නිවන පිණිස නිවන් මඟ හැටියට අපට කියා දුන්නු දේ පරස්පරයි. එක්කෙනෙක් කියා දුන් දෙයට වඩා හිම් පිටින් වෙනස් වුණා තව තැනකට. ඒ නිසා දැන් අපි මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන ඇත්ත කියන්නේ දෙකක් නෙවෙයි. ඇත්ත කියන්නේ එකකට. ඇත්ත කියන්නේ එකක්. තැනින් තැනට යනකොට වෙනස් වෙන්න බෑ. ඒ එකක් වූ සත්‍ය සොයන්න වෙන්නේ. එනිසා මම ඒ සඳහා කාගද උදව් කරගන්නේ? මම උදව් කරගන්න යන තැනත් ඒ පිහිටමට නොලැබෙනවා නම් නොලැබී ගොස් ඇති බවක් පේනවා නම් තවදුරටත් තව කෙනෙකු ගැන විශ්වාස කිරීම මිත්‍යාවක්ම වෙනවා. අත්තාහි අත්තනෝ නාතු තමන්ට තමා හැර වෙන කාගේ පිළිතල තමා හිතට තමා තමය සෙවනැල්ල තමන්මයි තමන්ට පිහිට කරු තමන්මයි තමන්ට පිහිට කරගන්න වෙන්නේ. ඒ නිසා තමන් දැන් පටන් ගන්න ඕන සත්‍ය සොයා යන දාර්ශනිකයෙක් වෙන්න. බෝධිසත්වයන් වහන්සේ සත්‍ය සොයාගෙන ගියා. බුදු වෙනවදී බුදු වෙන ආත්ම භාවයේ විවිධ ශාස්ත්‍රවරු වෙන වෙතට උන්වහන්සේ වැඩම කළා. එයින් අපට කියවෙන්නේ ආලාර කාලානුද්දකාරානුපුත්ත වැනි ශාස්ත්‍රවරු කීපකලක් ගැන අපේ බෝසත් සිරිතේ මහායාන බෝධිසත්ව චරිතය ගැන කියවොත් ඊට වඩා අය ළඟට උන්වහන්සේ ගිහිලා තියෙනවා. ඒක සත්‍යයක් වෙන්න පුළුවන් උන්වහන්සේ එදා ලෝකේ පිළිගත්ත ශාස්ත්‍රූර හැටියට පෙනී හිටපු කවුරු ළඟට ගිහිල්ලා විමසුව. හැබැයි උන්වහන්සේ නිකම්ම ශාස්ත්‍රූරු ළඟට ගියා නෙමෙයි. උන්වහන්සේ ගියේ උන්වහන්සේ මින්මක් හදාගෙන ඒ මින්මට ගැලපෙන දෙයක් හොයාගෙන ගියේ.
ප්‍රශ්නය උන්වහන්සේ හදාගෙන ගියේ. ඒ ප්‍රශ්නයට උත්තර හොයාගෙනයි උන්වහන්සේ ගියේ. එනිසා උන්වහන්සේට කවුරුවත් ළඟ නතර වෙන්න උනුනේ. හැමෝම අත්හැර 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 යන්න පුළුවන්. ඒ අය දිදී අහගත්තා. ඒ දේ භාවිතා කරා වැඩුවා. ඒ දේ ප්‍රත්‍යක්ෂයට ප්‍රමුණුණා. තමන්ගේ මින්මට ගැලපෙන්නේ තමන්ගේ ප්‍රශ්නයට උත්තර එතන නැහැ. ඒ නිසා මෙදුන. ඉවත් වුණා. ඒ නිසා ඔබ ඒ සත්‍ය සොයාගෙන යනකොට මින්මක් හදාගන්න. ඒ මින්මට ගැලපෙන එකක් හොයන්න. ප්‍රශ්නය හදාගන්න ඕන. ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න. කවුරු හරි කියන දෙයක් වැඳගෙන අහගෙන ඉන්න නෙමෙයි. තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රශ්නෙට උත්තරය අහගන්න ඕන. එතන තමයි අපි අප්‍රමාදී වෙන්න ඕන. බෝධිසත්වයන් වහන්සේ නම් රජ ගෙදර ඉඳලාම පිට වෙලා ගියේ ප්‍රශ්නයක් හදාගෙන ඒකට උත්තර හොයාගෙන. ජරා ව්‍යාධි මරණ ජරාවට පත් වෙන්නේ නැති ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති තැනක් හොයාගෙන ගියා. ඒ නිසා උන්වහන්සේ ගියේ හැම තැනකම ඇහුවා ශ්‍රවණය කළා ඒක භාවිතා කළා බැලුවා එතන ඔය කියන තැන ජාති ජරා ව්‍යාධි මරණේ නැද්ද කියලා බලන බලන තැන ඒ හැම තැනකම ජරා ව්‍යාධි මරණය පේනවනම් ශෝක පරිදේව දුක් දුම්නස් ඉතුරු වෙලා නම් එහෙනම් මේ හරි තැන නෙමෙයි හරි දේ නෙමෙයි. නිසා උන්වහන්සේ අතහැරලා ගියා. ශාස්ත්‍රවරු අතහැරියා. ඉතින් ඔබට එහෙම හොයාගෙන යන්න වේවි. එහෙම සොයාගෙන යන්න පටන් ගත්තොත් තමයි හම්බ වෙන්නේ. නිකන් ප්‍රශ්නයක් නැතුව අසාගත යුක්ත මෙන්න මේ ටිකයි කියන සීමාවක් නැතුව ගිය ඕන් කියන ඕනම දෙයක් අහගෙන ඉන්න වෙනවා. එහෙයි කියලා සාදු කියලා පිළිගන්නත් වෙනවා. ඒ තමන්ට ඕන දේ නෙමෙයි තමන්ට ලැබිලා තියෙන. එනිසා අපි වෙළඳපොළට යනකොට අපි නිකම්ම යනව නෙමෙයි. මිලදී ගත යුත්තේ මොනවද කියලා තීරණය කරගෙන යන්න. වෙළඳපොළට ගියාම ඔක්කොම තියෙන්නේ මිනිස් පරිභෝගය සඳහා අවශ්‍ය දේ තමයි ඇත්ත. ඔක්කොම මිනිස් අවශ්‍යතා. හැබැයි මට ඒ ඔක්කොම අවශ්‍ය නැහැ. අවශ්‍යතා තිබුණත් මට මිලදී ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඒ අවශ්‍යතා අතරින් මම තෝරගෙන තියෙන ප්‍රමුඛතා ලේඛනය. මෙන්න මේවා තමයි අත්‍යවශ්‍ය. එතකොට මම අවශ්‍ය දේ අත්‍යවශ්‍ය අවශ්‍යතා අතරින් අත්‍යවශ්‍ය ටික තමයි මගේ මල්ලට දාගන්නේ. මට දරන්න පුළුවන් ප්‍රමාණය වෙන්න පුළුවන්. මට මිලදී ගැනීමේ හැකියාව විචර වෙන්න පුළුවන්. මට අවශ්‍ය ප්‍රමාණය ඒක වෙන්න පුළුවන්. අවශ්‍ය දේ ඒ වෙන්න පුළුවන්. ඒ වගේ අපි ධර්මයේ හොයාගෙන යනකොට තමන්ට අවශ්‍ය මොකද්ද? කොතනට උත්තරයක්ද කියන ප්‍රශ්නේ හදාගත්තේ නැතු මුදලාලි දෙන දෙයක් මාර්ගන්නේ. මල්ලට දාගන්න. එනිසා අපි මුදලාලි දෙන දේ මල්ලට දාගන්නේ නෙමෙයි අපට අවශ්‍ය දේ මල්ලට දාගන්නේ. අපට තියෙන්න ඕන ලේඛනය අත්‍යවශ්‍යම කොට. එහෙනම් මේ ක්ෂණය තුල මේ මොහොත තුල කුමක්ද කළ යුත්තේ? කිනම් ප්‍රශ්නයකටද පිළියම් සෙවිය යුත්තේ කියන අදහස නිවැරදි කරගන්න. අන්න ඒ වෙනුවෙන් මෙහෙසෙන්න.
එවෙනුවෙන් මහන්සි වෙන්න. එවෙනුවෙන් යමක් හොයන්න. එතකොට ඔබ නොදැනුවත් වුණ බා ප්‍රමාදී වේවි. කලයුත්ත කරන්නෙක් වේවි. සෙවිය යුත්ත සොයන්නෙක් වේවි. විමසිය යුත්ත විමසන්නෙක් වේවි. දැකිය යුත්ත දකින්නෙක් වේවි. ඉතින් තිබඳු තැනකට පිවිසෙන්නට ඔබට අවශ්‍ය විමර්ශන ඥානය විමර්ශන බුද්ධිය අවදි වේවා. මේ මොහොත ජයගෙන ලෞතුරු සුවයෙන් සැනසෙන්න භාග්‍යවන්තයෝ වාසනාවන්තයෝ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. අදත් අපි මේ මොහොතේ රැස් කර මේ උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මතු බුදු වෙනවා සැනසෙන මෙද්දෝසතානන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේලාට තිම් කැමති සියලු දිව්‍ය රාජ සමූහයාටත් අත්පත් වේවා. දිව ඉසුරු වැඩි දියුණු වේවා. නිවනින් සැනසෙත්වා යේ සාදු කියලා. ඒ වගේම විශේෂයෙන් අද මේ මොහොතේ කළ මේ අනුශාසනා විදායකත්වය කුමුදු සෙනවිරත්න මහත්මිය විසින් දරන්නේ මෙත වසරකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුණු එක්කිවිපති ප්‍රේමා සෙනවිරත්න ආදරණීය මාතාව සිහිපත් කරගෙන ඉතින් ඒ මෑණියනුත් ඒ පියාණනුත් අපේ රටේ ඉතාමත්ම හිතයිසීව බොහොම වැඩ ඇති දේ කළ මවිස්තිය. ඉතින් ඒ අම්ම තාත්තගේ උදාර ගුණ ඒ අම්ම තාත්තගේ උදාරතර හැකියාව ගෞරවයෙන් සිහිපත් කරමින් හේමරත්න හාමුදුරුව මතක් කළා. ගෞරවයෙන් ඒ හැකියාවන් ඒ දක්ෂතාවයන් මතකයට නගමින් ඒ මව් ගුණය තිය ගුණය සිහියට නගමින් පසුගියදා තම නිවස තුළ උතුම් පින්කම් සිද්ධ කරලා අදත් මේ වෙලාවේදී ධර්ම දානමය පින මේ හැම දෙනාට ලෝකයට බෙදා හදා දෙමින් අත්පත් කරගත් මේ උතුම් කුසලය උතුම් පින මේ වසරකට හේතු දිය භාවයට පත්වන්නට යෙදුණු ප්‍රේමා සෙන විරත්න ඒ මෑණියන් වහන්සේට ඊට පෙර මිය පරලෝකීය දයාබර පියාණන් වහන්සේට මේ පින්වත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිම වේවා. සත්‍ය ධර්මයේ අවබෝධයට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමෙන් ධම්මග හඳුනාගෙන ලෞතුරු මග ඵල නිවනින් සැලසෙන්න මේ ගෞතම ශාසනය තුළ දීම භාග්‍ය වාසනාව ඒ දෙපළට ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්මය දේශනා කරවන්නට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ කුමුදුන් කුමුදු සෙනවිරත්න මහත්මිය මහත්මා ආභූෂිත ඇති පවුලේ ජීවත් වාසය කරන හැමටත් ධර්ම ශ්‍රවණය කළ මේ හැම දෙනාටත් වැඩිවැඩිපුර දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් ගෞරවණීය හාමුදුරුවන් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුමරුවන්ගේ අනුභවය ආශිර්වාදයේ කරන කොටගෙන සිං අනුමෝදන් වූ මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇති දෙවියන්ගේ ආශිර්වාදයෙන් දිවිසමාන අදෘසිමාන උදුරු භාදක දුරු වේවා. ත්‍රාන්තරාවන් මග හැරේවා. නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනය සැනසිල්ල උදාවේ. මේ ගෞතම බුදු සසුනේම ඒ උතුම් ලෞතුරු අරමුණු සාක්ෂාත් කරගන්නට මගඵල නිවනින් සැනසෙන්නට ඒ මේ අපි හැම දෙනාටම මේ පිනද හේතු වාසනා වේවායි. සසර සරණාතුරු දිලෝ ශාන්තිය රැකවරණය සැලසේවා. සතර අපාය ආදී දුකකට සාපපාස ආදී දුකකට දුෂ්ට දුර්ජන ඇසුරකට පත්ම වේවා. සත්පුරුෂ ඇසුරම ලැබේවා. ඒ උතුම් ඇසුරෙන් දහම් මග ඇසේවා. ඒ දහම් මග හඳුනාගෙන ලෞතුරු මග ඵල නිවනින් සැනසෙන අපි හැමට භාග්‍ය වාසනාව සැලසේවා. සාදු සාදු.